ආයුබෝවන් සුබ දවසක් ජෝතිර් විද්‍යාව තර්ක ශාස්ත්‍රය වාස්තු විද්‍යාව හස්ත රේඛා ගුප්ත ශාස්ත්‍රය මේ හැම දෙයක්ම අපේ ජෝතිර් විද්‍යාවත් එක්ක එක හා සමානව බැඳී පවතින කටයුතු ජෝතිර් විද්‍යාව හා සමානම ග්‍රහ විස්තර ග්‍රහ ගමන් රටාවන් පිළිබඳව अपे अनन्यतावेन इदिरिपत् किरीमट हेकियाव पवतिनो हस्तरेखाव हरह हस्तरेखाव कियन्ने ओणैम केनेकुगे सिद्धुवन दैवोपगत सिद्धुवीम सियल्लम सटहन वेला तियेन एक अंगयक् मोकद अपिट अनन्यतावयक् पवतिनवा ए अनन्यतावय तमयि अपे अत अतट अणुव සියලුම තොරතුරු ඉදිරිපත් කිරීමට දෛවය සම්බන්ධ කටයුතු කාරණා ප්‍රගුණ කිරීමට හැකියාව පවතින එක්තරා ශාස්ත්‍රයක් තමයි හස්ත රේඛාව කියන්නේ හස්ත රේඛාවෙන් කියන්න බැරි දෙයක්වත් නැහැ දැන ගැනීමට හැකියාව පවතින උපත්යේ සිට මරණය දක්වා උපත ලද දරුවාගේ සිට මරණයට පත් වෙන පුද්ගලයා දක්වා සියලුම කරුණු අන්තර්ගතව අනාවරණය වීමට මේ කාරණා සියල්ල සත්‍ය ලෙස සිදුවීමට හේතු කාරණා තියෙන බව විද්‍යාත්මකව අද හස්ත රේඛාව තුලින් සොයාගෙන තියෙනවා ඕනෑම කෙනෙකුගේ රේඛා තුනක් උපරිම ප්‍රධානම පිහිටීම තියෙනවා ඒ වුණාට අපිට සමහර අවස්ථාවලදී දැක ගන්න හම්බ වෙනවා रेखा किहिपेयक तीन सहन प्रमाण समहार विलावट हुंद रेखाव मुकद्द नरक रेखाव मुकद्द तरमट वत् विसदुमकट तींदुवकट एलंब वीमट नोहकिवन तरमे रेखा बहुतरयक पवतिन अत्ल अपट हंबुवेनो ओनेम केनेकुगे अत्लट उडिन इहल इता सियुं हमक पवतिनवा मेगट अपे रेखाव आरक्षा किरीमट तीयन लेमिनेटिंग वगे तम इतकोट इतनी आट रेखावे आरक्षाव गण अपिट बलन सिद्धुन अवस्था तीनो विशेषेन रेखा बहुत रेक्तियनो जीवन रेखाव हृद रेखाव शीर्ष रेखाव दैव रेखाव मे प्रधान रेखा अतर ग्रहयांगे मंडल संबंधवत् अपिट हंधुनागेनीमट सिद्धुनो ग्रह मंडल පිලිබඳව ග්‍රහයෝ හත් දෙනා අතර බෙදී යන ආකාරයක් දක්නට ලැබෙනවා. අපි පෙන්වුම් කරන්නම් ග්‍රහ මණ්ඩල කොහොමද විග්‍රහ කරලා පෙන්වන්නේ කියන එක. හස්ත රේඛාවේදී අපි පුරුෂ අයගේ නම් පරීක්ෂාවට ලක් කරන්නේ දකුණු අත. ස්ත්‍රී අයගේ නම් වම් අත. විශේෂයෙන් ඒකට හේතු කාරණා තියෙනවා. පුරුෂ අයගේ ශක්තිමත් දෑතට වමට වඩා ඉතාම ශක්තිමත් හස්තයක් තියෙන්නේ දකුණ දකුණු අතේ. ඒ කියන්නේ හෘදයට ඉතාම සමීපතාවයන් දක්වන්නේ දකුණේ. ඒක නිසා පුරුෂයාගේ දකුණු හස්තය සම්බන්ධ තමයි අපි පලාපල ගෙනහැර දක්වන්නේ. එතකොට මේ අපි ඉදිරිපත් කරලා තියෙන්නේ පුරුෂයෙකුගේ දකුණු අතක සටහන. මේ සටහනේ මම පෙන්වන්නම් කොයි විදිහටද මණ්ඩල පිහිටීම සිදු වෙන්නේ කියන එක. මෙතන මහපට ඇඟිල්ලත් දබර ගිල්ලත් අතර මෙන්න මේ දබර ගිල්ල පහළ මෙන්න මේ කොටස අපි හඳුන්වනවා මේක ගුරු මණ්ඩලය. ගුරු මණ්ඩලය හොඳ इता होंदिन पुष्टिमात्व वेडुनु एकाक्नां इता सार्थक यहापत जीवितेकट हिमिकम कियनवा मे जीविते हिमिकम ओबगे जीविते उत्पत्तिये सिट मरण महोत दक्वा होंदिन वर्धने वेला तीन बवक् पेन्ननवा नां ए यहापत जीवितेक मना हिमिकम कियन केनेकुगे अत्लक लक्षण तमयि पेन्नुम करन्ने ए वगेम गुरुमंडले बहुतलय रेखा पवतिनो मे रेखा अतर विशेष रेखा तीनवा सुविशेषी रेखा तीनवा दुर्वल रेखा तीनवा
अभी मंडल पिलीबंद हंधुनागेन ईट पे मे रेखावलिन कोईतरंदुट बट यहाँ प्रतिपल गुडनगा दिनवाद पिलीबंद विग्रह कर बलम ईलंगट मे मेदगील पामुल गुरुमंडलेट मेहापेत्तेन तीन कोटस मेक हंधुन्वनवा शनि मंडले एवगेम मे दबरगिल्ल पामुल कोटस ए हरिय हंधुन्वनवा मेतन रवि मंडले ඒ වගේම මේ සුලංගිල්ල පාමුල කොටස ඒක හඳුන්වනවා බුද මණ්ඩලය ප්‍රධාන මණ්ඩල වලින් හතරක් අපිට මේ ඇඟිලි පාමුල කොටසේ පෙන්වලා දීලා තියෙනවා එතකොට ए अतर अपिट तीनो तव मेन्न मे कोटस चंद्रमंडल मे महापट एंगिल्ल पामुल एति अल्ल दक्वा एति कोटस मेन्न मे दक्वाम मे कोटस हंदुन्वनवा सिकुरु मंडले विशालम කොටස සිකුරු මණ්ඩලයේ විදිහට තමයි ඇතු වෙන්නේ සිකුරු කියන්නේ ලෞකික ජීවිතයේ සැප සම්පත් වැඩි කරන ලෞකික ජීවිතයට සමීපතා තියෙන ග්‍රහයා සිකුරු නිසා දුක වැඩියෙන් අනුභව කරන එකම ග්‍රහයා සිකුරු ඒක නොදැනුවත්ව අපි ලෞකික ජීවිතේ වැඩි වර්ධනය කරගන්න තමයි සිකුරු ග්‍රහයාගේ වැඩි කොටසක් සිකුරු මණ්ඩලයට හිමිකම කියලා තියෙනවා. ඒ වගේම මේ මැද කොටසේ වඩා විශාල කොටසක් ඒත් තියෙනවා වල ගැසුණු ප්‍රදේශයක්. අපේ අත්ලේ වල ගැසුණු ප්‍රදේශයක් තියෙනවා. මේ ප්‍රදේශය කුජ තලාව. සුලංගිල්ල පාමුල තියෙන බුද මණ්ඩලයක් ඊට පසු අත්ලේ තියෙන සඳු මණ්ඩලයක් අතර කොටසක් තියෙනවා ඒක පළමු කුජ තලාව කියලා හඳුන්වනවා පළමු කුජ මණ්ඩලය කියලා හඳුන්වනවා ඒ වගේම අතේ මහපටැඟිල්ලත් දබරගිල්ලත් අතර ගුරු මණ්ඩලයත් සිකුරු මණ්ඩලයත් අතර කොටස ඒක හඳුන්වනවා දෙවන කුජ මණ්ඩලය කියලා. මේ කුජ මණ්ඩල 1 2 සමහර පොත්පත් වල රාහු කේතු කියලාත් හඳුන්වලා තියෙනවා. සාමාන්‍යයෙන් ඒ රාහු කේතුගෙන් ප්‍රයෝජන දුර්වලතා ඇති වෙන ආකාරය අපිට වරින් වර විග්‍රහ කරගන්න හැකියාව පවතිනවා. අපි දැන් බලමු ගුරු මණ්ඩලෙන් තියෙන ලක්ෂණ 90 ඔබට පලාපල ගෙනහැර දක්වන්නේ කෙසේද කියලා. गुरु मंडले तारकावक समग खतिर लक्षणया गुरु मंडले तारकावक समग खतिर लक्षणया पवतिनवा नम एकेनाट इता वासनावंत ප්‍රීතිමත් ජීවිතයකට හිමිකම් කියාපෑමට අවස්ථාව උදා වෙනවා. ඒ වගේම ගුරු මණ්ඩලයේ තාරකා ලක්ෂණ දෙකක් තියෙනවා නම් මේ කොයි ආකාරයෙන් හෝ පිටෙයිම තියෙන්න පුළුවන් සමහර අවස්ථාවලදී මේ රේඛා හරියටම නිශ්චිතව තේරුම් ගැනීමට හැකියාව පවතින සියුම්ම අපි මේ අත්ල පරීක්ෂා කළොත් පමණයි සමහර රේඛා දැක ගන්නවත් නැහැ. ඒ උනට සිවුම් පරීක්ෂාවකදී මේ ලක්ෂණ බොහෝ විට දකින්න හම්බ වෙනවා. ගුරු මණ්ඩලයේ තාරකා දෙකක ලක්ෂණයක් තිබීම හදිසි බලාපොරොත්තු නොවු වාසනාවක් ගොඩනගා ගන්න හැකියාව තියෙනවා. ඔබට බලන්න මේ විදිහට තාරකා ලක්ෂණ දෙකක් කොයිම ආකාරයෙන් හෝ
පැහැදිලිව හෝ නොපැහැදිලිව සමහර අවස්ථාවලදී මේවා ප්‍රගුණ නොකරපු කෙනෙකුට දැක බලා ගන්න අවස්ථාවක් නැහැ. ඒ වුණාට සියුම්ම ඉතා කල්පනාකාරීව පරීක්ෂා කළොත් මේ ලක්ෂණ දැක ගන්න පුළුවන්. තාරකා ලක්ෂණ දෙකක් තියෙනවා නම් ඉතා හොඳින් බලාපොරොත්තු නොවු වාසනාවක් ගොඩනගා ගැනීමට හැකියාව පවතින බවක් පෙන්눔 කරනවා. ඊළඟට මේ ගුරු මණ්ඩලයේ මේ ගුරු මණ්ඩලයේ කොටු ලකුණ කුමන ආකාරයෙන් හෝ කොටු ලකුණක් පවතින පුළුවන් කොටු ලක්ෂණයක් හතරස් කොටුවක් පවතිනවා නම් ඒ සමාජයේ අපවාදයක් අසන්න ලක් වෙන බවක් පෙන්눔 කරනවා. ඒක නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න ඔබගේ අතේ කොටුවක ලකුණක් ඒක කෙසේ හෝ තියෙන්න පුළුවන් හරි හතරැස්ම නොවෙන්න පුළුවන් කොටු ලක්ෂණයක් තියෙනවා නම් සමාජ අපවාද වලට හේතු කාරණා යෙදෙන බවක් පෙන්눔 කරනවා. ඒ වගේම ඒ වගේ අපවාදයක් ඇති වුණොත් ඒකෙන් ආරක්ෂා වීමටත් හිමිකම මේ කොටු ලක්ෂණයෙන්ම හිමි කරලා දීලා තියෙනවා. අනිවාර්යෙන් අපවාදයක් අහන්න සිදු වෙනවා. ඒ අහන්න සිදු වුණත් ඒකෙන් ආරක්ෂාකාරී වීමට යෝගකාරක හිමිකමත් යෙදී තියෙන බවක් පෙන්눔 කරනවා. ඒ වගේම මේ ගුරු මණ්ඩලයේ රෞමක හැඩයක් කොයිම ආකාරයකින් හෝ පවතිනවා නම් ඒ රෞමයේ හැඩය නිසා දැඩි උත්සාහය මත දියුණුවට හේතු කාරණා යෙදෙනවා. තමන්ගේ දියුණුව මහන්සියෙන් කැපවීමෙන් දැඩි උනන්දුවෙන් උත්සාහයෙන් සිදු කිරීමට ඇති බවක් පෙන්눔 කරනවා. ඒ අනුව උත්සාහයකින් යුතුව පසුකාලීනව තමන්ට දියුණුව උදා කර ගැනීමේ වාසනාව උදා වෙනවා. ඒ වගේම ගුරු මණ්ඩලයේ මෙන්න මේ ආකාරයට දූපත් ලක්ෂණයක්. දූපත් ලක්ෂණයක් ඔබගේ ගුරු මණ්ඩලයේ පිහිටා තිබෙනවා නම් බාහිර බලවේග කොතරම් දුෂ්කරතා ඇති වුණත් ඒවා මැඩපවත්වා ගැනීමේ හැකියාව යෙදී තියෙන බවක් පෙන්눔 කරනවා. බාහිර බලවේග වැඩිපුර ඇතිවීමට හේතු කාරණා යෙදෙන බවක් පෙන්눔 කරනවා. ඒවා මැඩපවත්වා ගැනීමට උත්සුක වීමට හැකියාව පවතින බවක් උත් පෙන්눔 කරනවා. ඒ වගේම ගුරු මණ්ඩලයේ කතිර ලක්ෂණයක් එක කතිරයක ලක්ෂණයක් පවතිනවා නම් ප්‍රීතිමත් වාසනාවන්ත විවාහයකට හිමිකම් කියාපෑම සිදුවෙනවා කියන එක පෙන්눔 කරනවා. ඒ වගේම තනි තරු ලක්ෂණයක් පවතිනවා නම් තරුවක් තනිවෙන් තරුවක ලක්ෂණයක් පවතිනවා නම් කෙසේ හෝ තමාගේ අභිප්‍රායන්ට ළඟා වීමේ හැකියාව පවතින බවක් පෙන්눔 කරනවා. ඒ වගේම ගුරු මණ්ඩලයේ ඉහළට ගිය රේඛාවක් ඉහළට ගිය රේඛාව පහළ ඉඳලා ඉහළට ගියේ කොහොමද කියලා විග්‍රහ කරගන්න බලන්න ඔබගේ අත්ලේ තියෙන රේඛාව පහළ ටිකක් දැඩි මහත්ව සහ ඉහළට යනකොට හීන් වෙලා යනවා නම් ඒක පහළ සිට ඉහළට ගිය රේඛාවක්. පහළ සිට ඉහළට ගිය රේඛාව නිසා ආත්ම වර්ණනාවට කැමති. තමන්ව ඉහළ මට්ටමක තියෙනවට කැමති. ඒ වගේම එකම අරුමුණක් නැතිව ජීවිතේ ගත කරන කෙනෙක් විදිහට පෙන්눔 කරනවා. ඒ වගේම ඒ තමන් කරන කටයුත්තේ උනත් ඉහළ ඊටාම ඉහළ ඉනිපැත්තට ගමන් කිරීමේ හැකියාව වාසනාව පවතිනවා. ගුරු මණ්ඩලයේ පහළ සිට ඉහළට රේඛාව පවතිනවා නම් ඒ වගේම ගුරු මණ්ඩලයේ රේඛා කිහිපයක් බහුතරයක් පවතිනවා නම් කරන රැකියාවන් කිහිපයක හිමිකම තියෙනවා. ඒ
හැම දෙයකම බලාපොරොත්තු වන විදිහට උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබී යාමට හේතු කාරණා යෙදෙන බවක් තමයි පෙන්වන්නේ ගුරු මණ්ඩලයේ පහළ සිට ඉහළට හෝ ඉහළ සිට පහළට රේඛා කිහිපයක හිමිකම තියෙනවා නම් ඒ හිමිකම නිසා විශාල උත්සාහයකින් යුතුව තමයි සාර්ථකත්වයට ළඟා වීමට හිමිකම කියන්නේ ඒ වගේම බලන්න ඔබේ අත්ලේ ගුරු මණ්ඩලයේ කිසිදු රේඛාවක් නැතිනම් හොඳ පිරිසිදුව ගුරු මණ්ඩලය පැහැදිලිව අත්ල තුල තියෙනවා නම් හොඳ පුෂ්ටිමත් හමෙන් පිරුණු ගුරු මණ්ඩලයක් පිහිටලා තියෙනවා නම් ශක්තිමත් දේහයක් ඇති වාසනාවන්ත ඕනෑම දෙයකට දක්ෂතා පවතින පුද්ගලයෙක් විදිහට ප්‍රසිද්ධියට පත්වීමට හැකියාව තියෙනවා ඒක ප්‍රසිද්ධියට පත්වීමට හැකියාව තියෙන කෙනෙක් කිසි දෙයකට බයත් නැතුව කිසි කෙනෙකුට ණයත් නැතුව තමන්ගේ අරමුණු යහපත් කරගැනීමේ වාසනාව ගොඩ නැගී තියෙන බවක් තමයි ගුරු මණ්ඩලය ඉතා පිරිසිදුව කිසිදු රේඛාවක් නැතුව තියෙනවා නම් අන්න ඒ කෙනාගේ හස්තය ඉතාම වාසනාවන්ත අතක් ගුරු මණ්ඩලයේ කවාකාර රේඛාවක් තියෙනවා නම් අඩ කවාකාර රේඛාවක් තියෙනවා නම් මේ රේඛාවෙන් කියවන්නේ ඉතාම හොඳ ආගම් භක්තිකෙක් බව ගුරු මණ්ඩලයේ හොඳ පුෂ්ටිමත්ව තිබිලා කවා අඩ කවාකාර රේඛාවක් පවතිනවා නම් ඒ රේඛාවෙන් කියවන්නේ ආගම් භක්තිය ඉතාම ඉහළ පුද්ගලයෙක් කියන එක ගුරු මණ්ඩලයේ ඕනෑම තද රේඛාවක් ඉතාම තද රේඛාවක් ඉහළ සිට පහළට ගමන් කරලා තියෙනවා නම් ගුරු මණ්ඩලයේ ඉතාම තද රේඛාවක් ඉහළ සිට පහළට ගමන් කරලා තියෙනවා නම් ඒ පුද්ගලයා පුහු ආඩම්බරකාර මාන්නයෙන් යුක්ත කිසි වැඩකට නැති පුද්ගලයෙක් බව පෙන්눔 කරනවා ඒ වගේ අයගේ හිත ඕනවට වඩා තමන් ඉහළ තත්වයක පසු වෙන කෙනෙක් විදිහට පෙන්눔 කරන්න උත්සාහ කරනවා ඒුණට කිසිදු වැඩක් නැහැ ප්‍රයෝජනයක් නැති පුද්ගලයෙක් විදිහ තමයි අපිට හඳුන්වලා දෙන්න පුළුවන්කම තියෙන්නේ ගුරු මණ්ඩලයේ තිත් ලක්ෂණ ගුරු මණ්ඩලයේ තිත් ලක්ෂණ කිහිපයක් තියෙනවනะ එකකට වඩා වැඩි ගණනක් තියෙනවනම් ඒ හැම දෙයකින්ම ප්‍රකාශයට පත් වෙන්නේ තමන් කලකිරීමට පත් වෙච්ච කලකිරීමෙන් ජීවත් වෙන කෙනෙක් විදියට ධනය කීර්තිය තත්වය හා ප්‍රසිද්ධිය අහිමි කරගන්න පුද්ගලයෙක් බව පෙන්눔 කරනවා ගුරු මණ්ඩලය විකෘති වෙච්ච ගුරු මණ්ඩලයේ විකෘති වෙච්ච ඇද වෙච්ච තැනවිච්ච තැලිච්ච මොනවා හරි රේඛාවන් අපැහැදිලි විදිහට බොහෝමයක් බහුතරයක් පිහිටලා තියෙනවා නම් ඒ එයින් කියවෙන්නේ ආත්මාර්ථකාමී ගතිගුණ තියෙන සමාජයට එතරම් සුභවාදී පුද්ගලයෙකු විදිහට ප්‍රසිද්ධ වීමට නොහැකි ජීවිතය කලකිරුණ ස්වභාවයෙන් යුත් ජීවිතය දුර්වල කරගත්ත තමන්ගේ ජීවිතය බාධාවන් කරගත්ත කෙනෙක් විදිහට තමයි මේ ආකාරයේ රේඛා කිහිපයක් පවතිනවා නම් ඒ කෙනාගේ අපිට පෙන්눔 කරන්න හැකියාව තියෙන්නේ. ඒ වගේම දියවැඩියාව කොලෙස්ටරෝල් අධික රුධිර පීඩනයෙන් පෙළෙන අයගෙත් මේ ලක්ෂණ බොහෝ විට අපිට දැක ගන්න හම්බ වෙනවා. ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඔබගේ ශරීර සෞඛ්‍ය සම්බන්ධව හොඳින් විග්‍රහ කිරීමට හැකියාව ඇති එකම ක්‍රමය තමයි හස්ත රේඛාව වෛද්‍යවරු මේ රේඛා ශාස්ත්‍රය තුලින් සියලුම රෝග පිළිබඳ තීන්දුවකට තීරණයකට එළඹීමට නියමිත තත්ත්ව ගොඩනැගිලා තියෙනවා දේශීය වෛද්‍ය විද්‍යාවේ අනිවාර්ය අංගයක් ලෙස හස්ත රේඛාව පත් වෙලා තියෙනවා මේ වගේ හස්තයක ඇදෙච්ච ගිලිච්ච වෙනස් වෙච්ච
විකෘති උණු රේඛා බහුතරයක් තියෙනවා නම් එයාගේ ජීවිතයේ තියෙන රෝග පීඩා පිළිබඳ සියලු අනාවරණයන් සිදු කර ගැනීමේ හැකියාව ගොඩනැගිලා තියෙන බව වයදේශීය වෛද්‍ය විද්‍යාවේදී හොයාගෙන තියෙනවා. ගුරු මණ්ඩලයේ මේ විදිහට ත්‍රිකෝණ කිහිපයක් පිහිටලා තියෙනවා නම් ඒ කෙනා සමාජය තුල ප්‍රසිද්ධියට පත් වෙනවා. දේශපාලනය වගේ කටයුතු වලින් සමාජය ඉහළ තනතුරු වලට හිමිකම් කියා පානවා. ඒ වගේම සාර්ථකත්වය ලබා ගැනීමට හැකියාව පවතින පුද්ගලයෙක් බව පෙන්눔 කරනවා. හොඳයි, මේ අපි ගුරු මණ්ඩලය පිළිබඳ තියෙන විශේෂ ලක්ෂණ පිළිබඳ තමයි මෙතෙක් හඳුන්වා දුන්නේ. ඒ වගේම ශනි මණ්ඩලය, රවි මණ්ඩලය, බුධ මණ්ඩලය මේ මණ්ඩල තුල ඔබට නොපෙනෙන සියුම් රේඛා ඔස්සේ තියෙන දුර්වල ප්‍රතිවිපාක අපි ඊළඟ නැවත වැඩසටහනකින් හමු වෙලා කතා කරන තුරු ඔබ සැමට සුබ දවසක්. ආයුබෝවන්.